අවමත් ආණ්ඩුවට ස්ථාවරභාවයක් වෙන්න ගන්න බැරුව බොරුවට වටේ දුවනවා සර්වපාක්ෂික කියන ලේබල් එක. 2022 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව ලෙස NDB බැංකුව දුරෝමනී සංග්‍රහමකින් පිදුම් ලබයි. NDB බැංකුව. අද පාර්ලිමේන්තුවේ පැවති සංශෝධිත අයවැය යෝජනා පිළිබඳ විවාදයේදී සමගි ජන බලවේගයේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ IMF එකඟතා ඇතිකර ගැනීමේදී මහ බැංකු අධිපතිවරයා විශේෂ කාර්යභාරයක් ඉටු කළ බවයි. මේ වෙනකොට IMF එකේ මේ නිලධාරී මට්ටමේ සාකච්ඡා ටිකරි සාර්ථක වුණේ අද වර්තමානයේ ඉන්න මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහත්තයාගත්තේ ක්‍රියාමාර්ග නිසා කියන එක අපි මේ ආණ්ඩුවට කියලා දෙනවා. එතුමා ගත්තේ සාධනීය පියවරයන් කීපයක් නිසා තමයි මේ සාකච්ඡා යන්නේ. එහෙම නැත්තම් මේ දේශපාලනචු මේ ආණ්ඩුවේ කවුරුවත් මේකේ ක්‍රෙඩිට් එක කරේ දා ගන්න හැදුවට කරපු දෙයක් නෑ. තාමත් ආණ්ඩුවට ස්ථාවරභාවයක් වෙන්න ගන්න බැරුව බොරුවට වටේ දුවනවා සර්වපාක්ෂික කියන ලේබල් එක ගන්න. මේ අතර අද පාර්ලිමේන්තුවේදී මුදල් බලතල ගැන සංවාදයක් ඇති වුණා. ඊයේ මහා බැංකුව අධිපතිතුමා පාර්ලිමේන්තුවට ආව දේශනයක් කරන්න. එතුමාගේ කතාවේ කිව්වා එතුමා වැඩ බාර ගන්නකොට මහා බැංකුවේ තිබුණේ ඇමරිකන් ඩොලර්ස් මිලියන 20යි කියලා. 20 මිලියන් ඩොලර්ස් කියන්නේ අපේ රටේ එක දවසකට යන වියදම. කොටිම රට බැංකුවල. මොකද අපි රට බාර දෙනකොට මිලියන 7800ක් එක රට බාර දුන්නා. ඒතර මේක 20ට බැස්සාම ඉතාම බයනක තත්ත්වයක්. නියෝජ්‍ය කතානායක තුමිය ඔබතුමා පිළිගන්නේ නැද්ද පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න තිබ්බා කියලා. මුදල් බලය තියෙන්නේ අපිට. නමුත් කිසිම දැනුම් දීමක් පාර්ලිමේන්තුවටවත් කිසි කෙනෙකුටවත් දැනුම් දීලා නැහැ. මේ කාර්යභාරයේ මුදල් නීති පනතෙන් මේ ගරු සභාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට පවරලා තියෙනවා. මමත් පිළිගන්නවා මුදල් පිළිබඳ සම්පූර්ණ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පවරලා තියෙන විට මේ පිළිබඳ පාර්ලිමේන්තුවට මහ බැංකුව විසින් කරුණු ඉදිරිපත් කළ යුතු වෙනවා. එතේ ඉදිරිපත් කළේ නැහැ. මේ තත්වය දරුණු වුණාට පස්සේ එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගරු අලුසබ්‍රි අමාත්‍යතුමා මේ ගරු සභාවට ඇවිල්ලා මේ රටේ පත්වෙලා තියෙන තත්වය පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් කරලා ඉනික්මිතිව තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාම සඳහා කටයුතු කළේ. එදා මේ තත්වය පාර්ලිමේන්තුවට වාර්තා කළා නම් එන පාර්ලිමේන්තුව සිංහල අවුරුද්ද කියලා නැහැ. අපි ඔක්කොම රැස් වෙයි. ඔබ හිටපු අය රැස් වෙලා ඔබ තීරණය කරයි රට බංකොලොත් කරන්නේ නැහැ. අද කරන වැඩේ එදා කරන්න තිබුණා. එතකොට එදා ඒ වැඩේ නොකර රට බංකොලොත් කිරීමට බලය කාටද තිබුණේ? රට බංකොලොත් කිරීමේ බලයක් මුදල් අමාත්‍යාංශයට නැහැ. රට බංකොලොත් කිරීමේ බලයක් මහ බැංකුවට නැහැ. එහෙනම් එවැනි බලයක් නොමැති දෙයක් ඉෂ්ට කරාම සියලු දෙනා සද්ද නැතුව ඉන්නවා. ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒකට දඬුවම් විදිනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා. ඒගොල්ලන්ගේ ගෙවල් පුච්චන්නේ මහජනයාගේ හිතේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රට බංකොලොත් කරා කියලා. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් රට බංකොලොත් කරේ නැහැ. මම දැක්ක ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක සඳහන් වෙනවා. මොකද්ද කියන්නේ? ඇතැම් නිලධාරි ගැන කියලා කියනවා මේ අය රජයේ නොමගැවීම සඳහා කටයුතු කර ඇත. ආර පුජ්‍යලයෝ ගැන කියන මම මෙතන නම් කියන්න කැමති නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවුරුදු 3ක් වැඩ කරාම 110ක පෙන්ෂන් එකක් හම්බ වෙනවා. දැන් වෙන ආයතනයක මේක කළොත් එයා ඉන්ටරික් ඩිස්මිස්. මේවා ගැන සුවබැලී යුතුව තිබෙනවා. ඔබ බැඳී ඉන්නේ මහජනතාවට මිසක් මුදල් අමාත්‍යාංශයට හරි මහ බැංකුවට නෙමෙයි. මෙතුමා කතා කරනකොට මට සැකයක් ආවා. මේ හදන්නේ මහ බැංකුවේ අධිපතිතුමාටත් වැඩක් දෙන්නද කියලා. දීලා දිනේෂ් විරක්කොඩි මහත්මයාව එතනට ගේන්නද කියලා. ඊයේ මට හිතෙනවා මට සාධාරණ සැකයක් ඇති වුණා මේ කතාවේ හින්දා. දැන් කරුණා කරලා සත්භාවය තියාගන්න. ඊයේ මහ බැංකුවේ අධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කරන්න ආපු වෙලාවේ පොහොට්ටු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයෙක් ඇහුවලු චෝදනා කළාලු එතුමාට ද්විත්ව ප්‍රවේශිකම තියෙනවා ඉගෙන කියලා. මේ මොනවද මේ? පෙරමග සලකුණු. අපේ පටු අරමුණු වලට මේ රට ගෙනියන්න හදනවා නම් සාධාරණත්වයක් නැහැ. අපට හයියක් තිබුණා නම් අපි ආණ්ඩු පක්ෂවල ඉන්නකොට අපේ මුදල් ඇමතිවරුන්ගෙන් මේක අහන්න, අපේ ඇමතිවරුන්ගෙන් මේක අහන්න, අපේ මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් මේක අහන්න මං හිතන්නේ තිබිච්ච ආණ්ඩු නැති වෙන්නෙත් නැහැ. හැබැයි එදා අපට පුළුවන්කමක් තිබුණ නැහැ අපේ ආණ්ඩු තුලදී මේ ප්‍රශ්නේ අහන්න. හැබැයි අපි අද නන්නත්තරුණාට පස්සේ අපි දැන් මහා බැංකු අධිපතිවරෙන් අහනවා ඇයි මේක මෙහෙම උනේ, ඇයි මෙහෙම කරන්නේ නැත්තේ, ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා අහනවා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ